විශේෂෙන්ම සඳහනන් කරන්න ඕනේ ලංකාවේ මාර්ගවල යම්යම් පුද්ගලීන් මිය යන බවට පලකරමින් අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සංවිධානත්ම කණ්ඩායමක් සමාජ මාධ්‍යජාල හර යම් ප්‍රෝෘති නිර්මාණක බෙද හැරිමක් සුදුරු ලැබ. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මයේන්තුව විමර්ණයක් කළලා. ඇතරම ලංකාවේ මහාමාර්ගයක අද මේ වන විට ලංකාවේ කෝවි මරණ හැටේකක් පවන වාර්තා වෙලා ති නො මේ හැටේකෙන්. එකම එක මරණයක් පමණයි මහමාර්ගි සිදුනේ ඒ යාචකයකේ. ඔහුට නිවසක් නොමැති නිසා. නමුත් කිසිම අවස්ථාවක මහමාර්ගොල වෙනත්තාකාරයකට කෝවි් රෝගයට සෑදී. හ වෙනත්ත්‍රෝගයක් සෑදී මඇතකාලි මියයාමක් සිදුන්නෑ. නමුත් විශාල වශයෙන් පුදගලීන් මාර්ගගේ ඇදවමින් මිය මීයන බව මේ ප්‍රෞෘතිය සනාන්කරති බුණේ. අපරා පරික්ෂණ දෙපර්මේතුව විසින් කරනලාලද. පරීක්ෂණය අනුව පුද්ගලයෝ දෙදනෙක් අත්තර ගොට ගත්ත මේ ගැන එක්ක එක් කඩුගන්නාව ප්‍රදේශය අනි තැනැත්තා හන්තාාන ප්‍රදේශය ඕනු අධිකරණයට දිරිපත් කරන ලබෝ. මේ ගැන තවදුරටත් විර්ශණය කිරීමේදී පුද්ගලින් තිස් දෙදනෙක් පමණ කණ්ඩායමක් විසින් මේ ආකාරයට කඩයුතු කරන්න බවට තොරතුර තියවා ැඟයි දෙනෙක් හොයාගන තියෙනවා. එක්ක එක් ජපානවිශන් ශ්‍රී ලාංකි කික් බවඩ් ඇ කරන තැනැත්තේ අනි ැත්තා හ ැනැත්තිය ඔස්ට්‍රේලියාවේ විස තැතෙක් දැ ඔවුන්ගේ විස්තරාපි ලබාගන තියවා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන ගැන අපිට කිරීමට ලපොත්තු යනවා විේෂන් ඔවුන් කුම හරි දසක ංකාවට පැමණි ඕන විශේෂන් මආගමන විගමන බලධාරීන්ට ඒ විස්තර ලබාදීල තියනවා. එනිසා අපි ඉල්ලාසිටින්නේ මේ අපේ මාත්‍රභූමිය මේ ඔබේ රට මේ අපේ රට මේ වෙලාව ව්‍යසනයක් තියෙන්නේ මේ සත්‍යය කරුණු එලිකරට කිම ප්‍රශ්යක් නෑ කිසිකිෙකුට විරුද්ධවෙන්නත් බෑ නීතිය ක්‍රියාත්ම කරන්නත් බෑ ඒවා සත්‍ය නම් නමුත් අසත්‍යය කරුණු ඉදිරිපත් කිරීම මගින් ජනතාවතර මගිය දේශය මේ නිරෝදාායන ක්‍රියාවලිය සම්බන්ධව අවිශ්වාාසය ඇති කරනන ඒ සම්බන්ධෝ කටයුතුකිරීම අනිවාර්රයෙන් සිද්ධ වෙන්න ඕනනි. දෙේයානුව අපි ඒ මේ පුද්ගලින්ට විරුද්ව ඉදිරියේදී අධිකරණවල නඩු පැවරීමට කටුතු කරනවා ඒවාගේම විදේශගත පුද්ගලින් සම්බන්ධයෙන් ජාතියන්තර පොලිසිය සහය ලබාගෙන අවශ්‍ය කටයතු කිරීමට පලාපොරොත්තුවයනවා. කිසිම අවස්ථාවක සිම හේතු අක්නොමැතිව මෙවැනි දවේශසාාගත පරවෘති පල කිර වා.